අයිබෝවන්. ඉතින් කලින් සිවිල් යුද්ධ එපිසෝඩ්ඩගේ මගේ අතින් ලොකු වැරදීමක් වුණා. මාවිල්ලාරු සොරව්ව ශ්‍රී ලංකාව යුද හමුදාව අතින් වසා දෙමුණ කියලා මං කිව්වේ එක වැරදි. මාවිල්ලාරු සොරව වැහුවේ එල්ටීටය විසින්. ඒකට මං බලපු හැමෝගෙන්ම සමාවිල්ලනවා. ඉතින් අපි වීඩියකට බහිමු. 2005 වර්ෂයේ දෙසැම්බර් මස ගරිල්ලා ප්‍රහාරවලින් හා ක්ලේමෝ ප්‍රහාරවලින් යුද හමුදාවේ 150ක් පමණ මරණයට පත්වෙනවා. මුහුදු කොටින් හා ශ්‍රී ලංකානු නාවික හමුදාව අතර උග්‍ර ගැටුම් ඇතිවෙනවා. එල්ටීටීහි ජනමාධ්‍යවේදියෙක් වුණු තරකි සිවරම් හා එල්ටීටීයට සහාය දැක්වු ව්‍යාපාරිකයෙක් හා දේශපාලඥයෙකු වූ ජෝසප් පරරාජ සිංහම්ම ශ්‍රී ලංකානු රජය විසින් ඝාතනය කරනු ලබනවා. 2006 මුල්භාගයේදී ඊලාම් යුද්ධයේ දෙපාර්ශවයම ඉලක්කය වූයේ සිවිල් වැසියන්ය. එල්ටීටීය විසින් බස් රථ හා දුම්රිය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලබනවා. දෙපාර්ශවය අතර සාමසාකච්ඡා පැවතුනද ශ්‍රී ලංකානු රජය විසින් දෙමළ සිවිල් වැසියන්ව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනු ලබනවා. 2006 ජනවාරි 2 ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ දෙමළ සිසුන් 5 ඝාතනය කිරීම මෙවැනි උදාහරණ වෙනවා. සාමසාකච්ඡා සාර්ථක නොවුණහොත් එල්ටීටීයට බලවත් ශ්‍රී ලංකානු හමුදාවකට මුහුණ දීමට සිදුවන බවට ඇමරිකානු රජයෙන් අනතුරු අඟවනවා. සටන් විරාමයකට පැමිණීමේ අරමුණේ නෝර්වේහි එරික් සොල්හෙම් හා එල්ටීටීයෙහි ඇන්ටන් බාලසිංහම් දිවයිනට පැමිණෙනවා. පසුව 2006 වර්ෂයේ පෙබරවාරි 7 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ සාමසාකච්ඡා පැවතුණු අතර එයින් පසුව ගැටුම්කාරී තත්ත්වය තරමක් අඩුවනවා. නමුත් එල්ටීටීය අප්‍රේල් මස තමන්ගේ සුපුරුදු ප්‍රහාර එල්ල කිරීමට නැවතත් පටන් ගන්නවා. මෙම ගැටුම් මැද්දේ එල්ටීටීය විසින් ජිනීවා සාමසාකච්ඡා කල්දමනු ලබනවා. ඒ අනුව එල්ටීටී සංවිධානයේ ප්‍රාදේශීය නායකයින්ව සිවිල් බෝට්ටුවක් හරහා ප්‍රවාහනය කරන්න රජය විසින් එකගවනවා. ඒ අප්‍රේල් 16 වනිදායි. නමුත් එල්ටීටීය විසින් සාමසාකච්ඡාව අවලංගු කිරීමත් සමගම ඔවුන් රජය සමග එල්ටීටීහි ප්‍රාදේශීය නායකයින්ව ප්‍රවාහනය කිරීමට එකග නොවූ බවට පවසනවා. අප්‍රේල් 20 වන විට ඔවුන් ජිනීවා සාමසාකච්ඡා වලට සහභාගී නොවන බවට දැනුම් දෙනවා. 2006 අප්‍රේල් 26 වනදා සිංහල ගොවියන් 6 එල්ටීටීයට ද්‍රෝහි වුණ දමිලයන් බවට සැක කරමින් එල්ටීටීය විසින් මරා දමනවා. 2006 වර්ෂයේ මැයි 13 වනදා කයිත්සීදී දමිල වැසියන් 13 ඝාතනය කරනවා. එවකට හමුදාපති සරත් ෆොන්සේකාව ඝාතනය කිරීමට එල්ටීටීය විසින් තැත් කිරීම නිසා ජාත්‍යන්තරයේ විසින් එල්ටීටීය පහත් තත්ත්වයටම ඇද දැමුණු ලැබුවා. එල්ටීටීහි බ්ලැක් ටයිගර් ඒකකයේ මරාගෙන මැරෙන බෝම්බකාරියෙක් වූ අනෝජා කුගෙන් තිරාසා ගැබිනි මවක් ලෙස පුපුරණ ද්‍රව්‍ය බඩෙහි සඟවාගෙන කොළඹ හමුදා මූලස්ථානයේදී පුපුරවා හරිනවා. මෙයට පිළිතුරු ලෙස ගුවන් හමුදාව විසින් එල්ටීටී පාලනය කළ උතුරු නැගෙනහිර පළාත්වලට ප්‍රහාර එල්ල කරනු ලබනවා. සරත් ෆොන්සේකා මහතා ඝාතනයට තැත් කිරීම, ලක්ෂ්මන් කදිරගාමර මහතාව ඝාතනය කිරීම හා නාවික හමුදාවේ නිරායුධ නිලධාරීන් 170ක් රැගෙන ගිය බෝට්ටුවකට එල්ල කළ ප්‍රහාරයක් නිසා යුරෝපීය එකමුතුවෙන් 2006 මැයි 19 වෙනිදා එල්ටීටීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කරනු ලබනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙසට රටවල් 27ක එල්ටීටීහි මුදල් හා දේපල රාජසන්තක කරනු ලබනවා. තවද එල්ටීටී සංවිධානය සියලුම දෙමළ ජනතාව නියෝජනය නොකරන බවට යුරෝපීය එකමුතුවෙන් පවසනවා. යලිත් නෝර්වේහි ඔස්ලෝ නගරයේ ජූනි 8-9 දිනයන්වල සාමසාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූවත් පසුව එල්ටීටීය විසින් ඒ අවලංගු කරනවා. මේ අතර වංකලෙහි මාටින් පවුලේ ඝාතනය සිදු වුණා. ශ්‍රී ලංකාවේ යුද හමුදා භටයන් විසින් මේ සිදු කළ බවට සැක කරත් පසුව ශ්‍රී ලංකානු රජය විසින් චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඉන්පසු එල්ටීටීය විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ බස් රථයකට පහර දී සිවිල් වැසියන් 64ක් පමණ ඝාතනය කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 ඉහළ නිලධාරියෙක් වුණු ජෙනරල් පරමි කුලතුංග මහතාව එල්ටීටීය විසින් ඝාතනය කරනු ලබනවා. ඒ ජූනි 26 මේ සියල්ලටම හේතුව ලෙසට සැලකෙන්නේ එල්ටීටීය විසින් මාවිල්ලාරු සොරව වැසීමයි. මාවිල්ලාරු ප්‍රදේශයේ සිංහල මුස්ලිම් හා දමිල් ජනතාව ජීවත් වුණා. මෙම ප්‍රදේශයේ කොඩියාර් බොක්කට ඇතුළුවන දොරටුව වූවා. මාවිල්ලාරු සොරව වැසීම නිසා පවුල් 15,000 පමණ මිනිසකුගේ මූලික අයිතිවාසිකම වන ජලය පරිහරණය කිරීම අහිම වනවා. එල්ටීටීය සමග මාවිල්ලාරු සොරව විවෘත කිරීමට ජාත්‍යන්තරය මැදිහත්වීම අසාර්ථක වීමත් සමගම ශ්‍රී ලංකානු ත්‍රිවිධ හමුදාව මාවිල් ආරු සොරව විවෘත කිරීම සඳහා ගැටුම් වලට එළමෙනවා. එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජලය යනු මිනිස් මූලික අයිතිවාසිකමක් බවටත් යුද්ධයේ ආම්පන්නයක් ලෙසට එය භාවිතා නොකළ යුතු බවටත් පවසනවා. ශ්‍රී ලංකානු රජය විසින් ගුවන් හමුදාවට හා යුද හමුදාවට මාවිල්ලාරු ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවසර ලබා දෙනවා. මාවිල්ලාරුව පමණක් නොවේ එල්ටීටීය පාලනය යටතේ තිබුණු මඩකලපු හා වවුනියා ප්‍රදේශවලටද ප්‍රහාර එල්ල කරනවා. 2006 ජූලි 26 වෙනිදා වන විට ගුවන් හමුදාව එල්ටීටීය පාලන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරනු ලබනවා.
ඉන් පසුව යුද හමුදාව ගොඩබිමෙන් සොරව විවෘත කිරීමට ගමන් අරඹනවා. අගෝස්තු 8 වෙනිදා වෙන විට සොරව විවෘත කරන අතර ඒ LTTE විසින්ම මිනිස් අයිතිවාසිකම් ගැන සිතා විවෘත කළ බවට ඔවුන් පවසනවා. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාර නිසා මේ සොරව විවෘත කළේ යන්න හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. දැඩි ගැටුම් වලින් පසුව අගෝස්තු 15 වෙනිදා මාවිල් 6 ජලාශයෙහි පාලනය තමන් අතර ගැනීමට යුද හමුදාවට හැකිවනවා. මෙම මෙහෙයුමෙන් සිවිල් වැසියන් 150ක් පමණ මරණයට පත්වන අතර මූතොර්වැනි ප්‍රදේශවල 50,000කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි වනවා. මාවිල් ආරූහි ගැටුමත් සමගම මෙම ගැටුම් ත්‍රිකුණාමලයට පැතිරෙනවා. LTTE ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට හා රජය විසින් පාලනය කළ මූතුර නගරයටත් ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් 30ක් මරණයට පත්වන අතර 25,000ක පමණ පිරිසකට උන්හිටි තැන් අහිමි වෙනවා. ඒ අනුව 2006 අගෝස්තු 2 වෙනිදා මූතුර නගරයේ සමහරක් පැති LTTE සංවිධානයට අල්ලා ගැනීමට හැකි වෙනවා. එයින් නොසැලුණු ශ්‍රී ලංකා හමුදාව අගෝස්තු 5 වෙනිදා වන විට මුළු මූතුර නගරයම තමන්ගේ පාලනයට ගෙන එනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොඩින් 150ක් පමණ මරණයට පත්වෙනවා. මෙයින් පසු මූතූර්හි සේවය කළ ප්‍රංශ මානවවාදී පුදයන් 1000 දෙනෙකු පමණ මරණයට පත්වෙනවා. ඔවුන්ගේ කාර්යාලයේ ඔවුන්ගේම නිල ඇඳුම් සමගම ඔවුන්ව මරා දමනු ලබනවා. මොවුන්ව මරා දමා ඇත්තේ රජය විසින් බවට විවිධ ජාත්‍යන්තර පාර්ශව චෝදනා කරත් ඒ රජය විසින් ප්‍රතික්ෂේප කරන ලබනවා. මේ අතර 2001 පසුව ඇති වූ බිහිසුණුම ගැටුම උතුරේ ඇතිවෙනවා. යාපනයේ පිහිටි යුද හමුදා ආරක්ෂක වළල්ලට අගෝස්තු 11 වෙනිදා LTTE විසින් දැවන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. කොටින් 400ක් 500ක් අතර ප්‍රමාණයක් LTTE විසින් මෙම ප්‍රහාරයට යොදාගෙන තිබුණා. LTTE විසින් ගොඩබිමෙන් හා මුහුදෙන් ප්‍රහාර එල්ල කරනු ලබනවා. මෙම ප්‍රහාර තුළින් කොටින් 200ක් හා යුද හමුදා බටයන් 90ක් පමණ මරණයට පත්වෙනවා. උතුරේ හා නැගෙනහිර ගොඩබිමේ සටන් ඇතිවන අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටින්ගේ කඳුවරක් යැයි සැක කරනු ස්ථානයකට බෝම්බයක් හෙළනු ලබනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ දැරියන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම ස්ථානයේ LTTE ළමා සොල්දාදුවන් පුහුණු කරන ස්ථානයක් ලෙසට රජය පැවසුවත් LTTE විසින් මෙම දැරියන් පාසල් යන ළමුන් වූ අතර ඔවුන් ප්‍රථමාධාර පිළිබඳව පුහුණුවක් ලබමින් සිටි බවට පවසනවා. මෙදිනම ශ්‍රී ලංකාවට පකිස්තානු මහ කොමසාරිස් වුණු බෂීර් වලී මොහමඩ් මහතාට තීරෝද රථයක සංගවා තිබූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. මහ කොමසාරිස්තුමා දිවි බේරා ගන්නා අතර මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකුට ජීවිත අහිමි වන අතර 17 දෙනෙකු පමණ තුවාල ලබනවා. පකිස්තානයේ විසින් ශ්‍රී ලංකාවට අවි ආයුධ සැපීම මේට හේතුවක් ලෙසට සැලකෙනවා. ඉතින් යාළුවනේ ඊළඟ පාට එකෙන් ආයේ හමු වෙමු. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න ඕගලන්ට ජය වේවා.